අදපිට කතා කරන්න තියෙන්නේ අපි ඊයේ හදාගත්ත ඩේටාබේස් එකත් එක්ක අපේ ඇප්ලිකේෂන් එක කොහොමද කනෙක්ට් කරන්නේ කියන කතාව. අපි එතකොට මේ අපේ ඇප්ලිකේෂන් එක හදලා තියෙන්නේ Java වලින් ඩේටාබේස් එක තියෙන්නේ MySQL ඩේටාබේස් එකක්. නේද? ඔව්. එතකොට අපිට මේ වෙනස් විදිහේ ඇප්ලිකේෂන් දෙකකින් කරලා තියෙන වැඩ දෙකක් එකට එකතු කරන්න. එතකොට මොන හරි කනෙක්ට් එකක් තියෙනවද? නේද? ඔව් සර්. ඔයාලට මතක මම හිතනවා උගන්වන්න තිබ්බලා ඩේටාබේස් සබ්ජෙක්ට් එකේදී අපි මොන හරි ඩේටාබේස් එකක් අව ලැන්ග්වේජ් චෙකින් කරපු ඇප්ලිකේෂන් එකක් එකතු කරනකොට අපි ඩේටාබේස් කනෙක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ අපි පාවිච්චි කරන ඩේටාබේස් කනෙක්ටර්ස් කීපයක නම් මතක තියාගන්න. डाउनलोड कर ISQL සයිට් එකට ගියොත් එහෙම MySQL.com ඔක්කේ සයිට් එකේ ඩවුන්ලෝඩ් වල වල යන MySQL community GPL ඩවුන්ලෝඩ් වෙන ඕන බලන්න ඔබ දෙන්න කනෙක්ට් J කියන එකට ගිහිල්ලා right එතන තියෙනවා platform independent කියන ඔප්ෂන් එකට යන්න operating system එක. right? ඊට පස්සේ ඔයාලට මෙතන හම්බ වෙනවා එකක් තියෙනවා කෙලින්ම Microsoft කියන meta file එකක් තියෙනවා zip file එක. මම මෙතනින් ඕනෙ එකක් download කරගන්න පුළුවන් මම සමහර keyword මේ zip file එක download කරගන්න. right? MySQL connect Java ඉන්නනේ පැහැදිලි වෙනවා. ඒක ඔබ තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක මම නම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. මේකේ Java ෆයිල් එකක් තියෙනවා. right? ඉතින් ඒකට ඩේටාබේස් එකක් කනෙක්ට් කරන්න හදන්න. පොඩ්ඩක් ලියන්න හදවතක් මුලින්ම කරන්න ඕනේ. මේ අපි ගන්න Java ෆයිල් එක අපි libraries වලට ඇඩ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් කොහොමද තියෙනවා මොන හරි specific location එක දින class path එක set කරන්න. ඒ මත අපි මේ libraries වලට ඒක මුලින්ම import කරගෙන තිබුණොත් ඒක डाउनलोड कर ඇඩ් කරගන්න. දැන් ඔයාලට වෙනද ඉස්සලා තිබුණ JDK 1.8 විතරයි. දැන් MySQL connector Java 2.0 Java file එක ඇඩ් වෙලා තියෙනවා. පැහැදිලිද? right. දැන් අපිට ඊළඟ කාරණය තමයි මේ කියන Java file එකත් release කරගෙන අපිට සිද්ධ වෙනවා මේ අපි කරගෙන යන develop කරගෙන යන java application එකට database එක database එකේ server එක ඊවැගේම database එකට ඔයාලා දැන් නැති මොන හරි database server එකට log in කරනකොට ඒ database server එකේ username password ඔව කොහොමදලට use කරන්න සිද්ධ වෙන්නේ ඒ කියන්නේ එතනක physically කවුරු හරි කෙනෙක් කොහේද තියෙන database එකට table එකක් access කරන්න හදනවා නම් එයා දැනගෙන ඉන්න වෙනවා ඒ database එක තියෙන්නේ මොන server එකේ ඊට පස්සේ සර්වර් එකේ යූසර් නේම් එක මොකක්ද? පාස්වර්ඩ් එක මොකක්ද? කියන විස්තර ටික දැනගෙන ඉන්න වෙනවා නේද?
අපි කොහරදින ඩේටබේස් එකක් ඇක්සස් කරන්න හදනවා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ඇප්ලිකේෂන් එකට අපි කියලා දෙන්න ඕනේ අරයි. ඔයා ඇක්සස් කරන්න හදන සර්වර් එක තියෙන්නේ මේ සර්වර් එකේ නම මොකද්ද? ඒ සර්වර් එකේ තියෙන ලොකේෂන් එක මොකද්ද? යූසර් නේම් එක මොකද්ද? පාස්වර්ඩ් එක මොකද්ද? ඔන්න ඔය කතා ටික කියලා දුන්නොත් විතරනේ මේ ඇප්ලිකේෂන් එකට පුළුවන් නේ අපි ඒ කියන ලොකේෂන් එකට යන්න කියනකොට යන්න. එතකොට ඔයාලා මේ ත්‍රෙඩ් එකේ තියෙන සමහර කෝඩ් දැක්කොත් එහෙනම් ඔයාලට පේනවා ඇති සමහර කෝඩ් කියලා තියෙනවා අපි මේ මේ හිතන්නකෝ මේ ෆෝම් එකේ තියෙන මේ සෝස් කෝඩ් එක ඇතුළෙම කොහරි තැනක ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් කරන කෝඩ් එක ලියලා තියෙනවා. හැබැයි ඕක එච්චරම හොඳ ප්‍රැක්ටිස් එකක් නෙවෙයි. මොකද අපි ප්‍රොජෙක්ට් එකක් කරනකොට අපිට මේ එක ෆෝම් එකක් දෙවි ෆෝම්ස් කීපයක් ගන්න සිද්ධ වෙනවනේ. ඉතින් එතකොට අපි ওই හැම තියෙන ෆෝම් එකක් ගන්නෙම ওই කනෙක්ෂන් එක හදන කෝඩ් එක ලියන්න සිද්ධ වෙනවා. කරදරයන් නිසා ඒ වගේ වෙලාවට මොකද්ද මම ඔයාලට කරන්න කියලා දීලා තියෙන්නේ මෙතඩ් එකක් වෙනම ලියන්නද මෙතඩ් එකක් ලිව්වත් ඔක් මෙතඩ් එකක් ලියන්න තමයි ඕනේ අපි ගන්න වෙනමම ක්ලාස් එකක් හදාගන්න ක්ලාස් එකක් හදලා ඒ ක්ලාස් එකේ වෙනමම මෙතඩ් එකක් ලියා ගන්නවා මේ අපිට මේ ඩේටාබේස් එකත් එක්ක කනෙක්ෂන් එක හදාගන්න වෙනමම කනෙක්ෂන් ක්ලාස් එකක් හදාගන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපිට මේ වගේ දැන් මේ අපි දැන් ක්‍රම ඉස්ටර්න් ইনফরমේෂන් ඉන්සර්ට් කරන කොටස විතරනේ කියලා අපි මේ වගේ වෙන වෙනම අප්ඩේට් කරන්න ඩිලීට් කරන්න එඩිට් මොන හරි මේ වගේ දේවල් වලට වෙන වෙනම අපි ෆෝම්ස් කීපයක් ගන්නවා ඒ ෆෝම්ස් කීපය ඩිරෙක්ට්ලි අපි අර ලියාගත්ත කනෙක්ෂන් ක්ලාස් එක යූස් කරලා මේ ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා